ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලින්ගේ ප්‍රධානම බලාපොරොත්තුවක් තමයි LPL තරගාවලිය සැලසුම් කර ආකාරයෙන් පවත්වන එක. මොකද පහුගිය කාලේ ක්‍රිකට් තරඟ නැතිවීමත් LPL තරගාවලිය කාලෙක ඉඳන් සැලසුම් කළත් නිසි ආකාරයෙන් පවත්වන්න නොහැකි වීමත් නිසා මේ වතාවේවත් මේ තරගාවලිය පවත්වන්න හැකියාවක් ලැබේ කියන එක තමයි අපි කාගේත් බලාපොරොත්තුව. අපිට පස්සේ ටෙස්ට් වරම් ලැබපු බංග්ලාදේශ කණ්ඩායම, අෆ්ගනිස්තාන කණ්ඩායම, අයර්ලන්ත කණ්ඩායම මේ විදිහේ T20 තරගාවලිය නිසා ශක්තිමත් වෙද්දී අපිට ඒ විදිහේ තරගාවලියක් තියාගන්න බැරි වුණ එක ලොකු අඩුපාඩුවක් විදිහට අපිට දැනුණා. 2012 අපි SLPL තරගාවලිය පැවැත්වුවත් ඒක දිගින් දිගට පවත්වාගෙන යන්නට අපිට හැකියාවක් ලැබුණේ නැහැ. දැන් LPL තරගාවලියේ මේ අඩුව නිවැරදි වෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. මේ තරගාවලියට මේ වෙද්දි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් 190ක් පමණ සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ කියලා තිබුණේ. මේ වෙද්දි ගාල්ල කණ්ඩායම තමන්ගේ අනුග්‍රාහකයත් සොයලා ඉවරයි. ඒ කණ්ඩායමේ නායකයා බවට සහිඩ් ඇල්ෆ්‍රෙඩි නම් කරලා තියෙන බවත් ඊට අමතරව ඒ කණ්ඩායමට සෆ්රාස් අහමඩ් ඉන්නවා කියලා දැනටමත් තහවුරු කරලා තියෙන්නේ. දැන් ආරංචි වෙන්නේ මේ පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනාට අමතරව පාකිස්තාන කණ්ඩායම මෑත කාලයේ නියෝජනය කළ ප්‍රවීණම ක්‍රීඩකයන් දෙන්නෙක් වන ෂොයිබ් මලික් සහ මොහමඩ් හෆීස් මේ තරගාවලියට සෙල්ලම් කරනවා කියලා. මේ ක්‍රීඩකයන්ට අමතරව තවත් ජාත්‍යන්තර තලයේ ප්‍රබල චරිත කිහිපයක් LPL තරගාවලියත් එක්ක සම්බන්ධ වෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. පාකිස්තාන සුපිරි වේග පන්දයවන් ක්‍රීඩක වාශිම් අක්‍රම් වගේම තවත් ලෝකයේ හිටපු වේගවත්ම පන්දයවන් එක්කන ෂොයිබ් අක්තර් මේ තරගාවලියේ තීරණාත්මක චරිත දෙකක් විදිහට සහභාගී වෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මේ ප්‍රවීණ ක්‍රීඩකයන් දෙන්නට අමතරව බටහිර ඉන්දියා කොදෙව් දේශයේ බිහි කළ සුපිරි ප්‍රතිකරුවෙක් විදිහට ලෝකෙම ගරු කරන විවියන් රිචඩ්ස් වගේම තවත් ඊට නොදෙවිනි තරුවක් විදිහට හඳුන්වන්න පුළුවන් බ්‍රයන් ලාරා තරගාවලියේ උපදේශකයන් විදිහට එනවා කියලා තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඊට අමතරව ඉන්දියා කණ්ඩායම නියෝජනය කළ වේග පන්දයවන් නම් දෙන්නෙක් වන ප්‍රවීණ කුමාර් වගේම මුනා ෆටෙල් තරගාවලිය සමග එකතු වෙනවා කියන එකත් මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා. මේ විදිහ ජාත්‍යන්තර පිටියේ නම් දරපු තාමත් ප්‍රේක්ෂකයන් දකින්න ආස කරන චරිත LPL තරගාවලියත් සමග එකතු වුණොත් මේ තරගාවලිය ලෝකයේ තියෙන ප්‍රමුඛ පෙළේ ප්‍රීමියර් ලීග් තරගාවලියක් බවට ඉක්මනින්ම පත් කරගන්න අපිට හැකියාව ලැබෙයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.